ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ ඒ කාලේ උන්වහන්සේ ඊළඟට දරුවනේ මතක තියාගන්න මේ ලංකාවේ මේ කාලේ පොඩි මතයක් යනවා ලංකාවේ බුදුරජාණන් වහන්සේ උපන්නා කියලා. ඒ වගේ භයානක අකුසල් වලට හවුල් වෙන්න එපා. ඒ බොරු. බුදුරජාණන් වහන්සේ එහි දුෂ්කර ක්‍රියා කරද්දී ඉන්දියාවේ බුද්ධත්වයට පත්වෙන්න ඒ පත්වෙන දවසේ උදේ උන්වහන්සේගේ පාත්‍රේ දම් පිළිගත්ත කිරි සුජාතා දේවියගේ කිරිපිඬු දානේ. ඊට පස්සේ ඒ පාත්‍රේ උන්වහන්සේ ගඟේ පා කළ ලැබුවා. ඊට පස්සේ උන්වහන්සේට පාත්‍රයක් තිබුණේ නැහැ. උන්වහන්සේ හත් සතියේ ගත කරද්දී කිරිපලු නුගරුක් සෙවනේ සතියක් උන්වහන්සේ අරහත් ඵල සමාපත්තියෙන් වැඩ හිටියා. ඒ සතිය ඉවර වුණාම අවසන් සතිය බහල ඇති තපස්සු බල්ලික කියලා ඒ වෙළඳ සහෝදරු දෙන්න ඒ කිට්ටුවෙන් යනවා පාරක. යනකට දෙවි කෙනෙක් පෙනී හිටලා කිව්වා, ආ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඔහෙලා ගාව තියෙනවා අග්ගලයි මේ පිඬුයි පූජා කරගන්න කිව්වා. එතකොට ඒ තපස්සු බල්ලික දෙන්න අග්ගලයි මේ පිඬුයි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා, ස්වාමීනි මේ අග්ගලයි මේ පිඬුයි පිළිගන්නාසේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, බුදුවරු අතට පිළිගන්නේ නැහැ. දැන් පාත්‍රයකුත් නැහැ. ඒ මොහොතේ සතරවරම් දෙවිවරු හතර දිනා දෙවිරජවරු සෛලමේ පාත්‍ර හතරක් ගෙනල්ලා බුදුරජාන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ හතර පිළි අරගෙන අදිෂ්ඨාන කළා මේක එක පාත්‍රයක් වේවා කියලා. එතකොට ඒක තනි පාත්‍රයක් වුණා. සෛල පාත්‍ර ගල් පාත්‍රයක් වුණාට බොහොම තුනි පාත්‍රයක්. ඉර්ධියෙන් ලැබිච්ච පාත්‍රයක්. දෙවියෝ දීපු පාත්‍රේ. ඒ පාත්‍රේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දන් වැළඳුවේ. ඒ පාත්‍රේ. උන්වහන්සේ පිරිනිවන් පැවට පස්සේ මිනිස්සු ඒ පාත්‍රයට පූජා පැවැත්තුවා. එක කාලයක ඔය පාත්‍රේ ලැබුණා ඉන්දියාවේ දේවපුත්‍ර කියන නගරේ රජුරවන්ට. එතකොට ඒ රජුරු ඒ පාත්‍රා ධාතුන් වහන්සේ, ඒකට කියන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ කියලා. ඊට පස්සේ ඒ පාත්‍රා ධාතුන් වහන්සේට මහා පූජාවක් අවුරුද්දකට වතාවක් පවත්වනවා. රන්ත්‍රිදී මුතුමැණික් වලින් කැටයන් කරපු කරත්තික, රත්තරණින් හදාපු කණුවක් මුදුනේ අර පාත්‍රා ධාතුන් වහන්සේ තියලා තැම්පත් කළා. හත්ති රාජයන්ගෙන් ඇදගෙන යනවා ඒ කරත්තේ. නගර වටේ පෙරහැර ගෙනියනවා දැන්. ඊට පස්සේ දවස් 7ක් පෙරහැර. 7 වෙනි දවසේ රැයට පටන් ගත්තාම හවසට බණ කියන එක රැයට එළි වෙනකන් රහතන් වහන්සේ නමක් බණ කියනවා. දැන් මේ පූජාව බලන්ට මිනිස්සුන් විතරක් නෙමෙයි අමනුස්සයෙක් එනවා. අමනුස්සය එනවා නාගලෝකෙන් එනවා මනුස්ස වෙස් අරගෙන. ගුරුලෝ එනවා මනුස්ස වෙස් අරගෙන. යක්ෂය එනවා මනුස්ස වෙස් අරගෙන. විද්‍යාධර වෙනවා මනුස්ස වෙස් අරන්. දැන් එදා 7 වෙනි දවසේ බණ දැන් ධර්මයේ දේශනා කරන්න තියෙන අවස්ථාවේ දැන් උන්නේ ධර්මයේ පටන් ගත්තා.
බණහඬ නානා දිසාවල මිනිස්සු ඇවිල්ලා. දෙවගණක් වගේ ලස්සන ගෑනු ළමෙක් ඇවිල්ලා. මනුස්ස දුවක් ඇවිල්ලා බණහඬ. මේ මනුස්ස දුව දෙවගණක් වගේ ලස්සනයි. එතකොට මේ මනුස්ස දුවව දැක්කා නාගරාජෙක්. නාගරාජා හිටියත් මනුස්ස වේශයක් අරගෙන. දැන් නාගරාජයාට පින්කම් පෙරහැර අමතක වුණා, කෙල්ල දැක්ක විතරයි. නාගරාජයා මේ කෙල්ලට ලං වුණා මනුස්ස වේශින්. දැන් ඉතින් නාගරාජයා ලස්සන පිරිමියෙකුගේ වේශයක් ගත්තා. ලස්සන වේශයක් ගත්තා. ඔන්න මනස්කාන්ත තරුණියක් දැන් අර ගෑන් ළමයා ගාවට ගියා. ගිහලා ගෑන් ළමයාගෙන් අහනවා, මේ ඔයාගේ නම මොකද්ද? ඔයා කොහෙද? ඔයා මට කැමතිද? මං කැමතියි ඔයාව බඳින්න. කෙල්ලට බණහන්ට දෙන්නේ. ගෑනු ළමයා අර මනුස්සයාට කිව්වා, මොනවදද මේ? තමුසේ ගමනක් යනවා, මට බණහන්ට උන්නේ කිව්වා. කියලා ඒ ගෑන් ළමයා අර නාගරාජා කියලා දන්නේ අර මනුස්ස වේශයෙන් හිටපු ඒ පියම් කරන්න ආපු කොල්ලට දෙකක් කිව්වා. එතකොට නාගයා කිපුණා, නයිනේ කිපුණා. කිපිලා කාපනා කළා, මේකිගේ සැර මම මේකිට පාඩමක් උගන්වනවා. මං හරි මේකි මට කැමති නැත්තම් මේකිට වෙන මිනිස්සෙක් එක්ක යන්න මං තියන්නේ නැහැ. මං මරනවා මේකිව. ඕන් නාගරාජා හිතපු විදිය. දැන් තමන්ට ගන්න බැරි එක විනාශ කරන්න මං මරනවා මේකිව කියලා නාග වේශය ගත්තා. නාග වේශය අරගෙන භයානක විසදුමක් පිම්බා. භයානක විසදුමක් පිම්බා කෙල්ලට. කෙල්ල මොකද කළේ? ඇස් දෙක වහගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කළා. ඒ මොහොතේම බයගත්තේ නැහැ. තුනුරුවන්ට ජීවිතේ පූජා කළා. අර නයාට මෙස්සිත පැතිරුවා. බලන්න මේ අන්න ඒකටයි කියන්නේ හයිය කියලා. මෙස්සිත පැතිරුවා. ඊට පස්සේ නාගයා බැලුවා, යකෝ මේක මෙරුන්නේ නෑනි, මේකිට විසවැදුන්නේ නෑනි, මං දැන් මේකව බය කරනවා. ඔන්න හිතුවා දැන් කෙල්ලව බය කරන්ට. දැන් නාගරාජයා මොකද කළේ? මේ ගෑන් ළමයාගේ පතුලේ ඉඳලා මුළු ඇඟම වෙලා ගත්තා. වෙලාගෙන හිස මුදුනෙන් පෙනේ කරගත්තා. පොතේ සඳහන් වෙන්නේ රන් කරඬුවක් පිච්චමල් මාලාවකින් එතුව වගේ පෙවුණා කියලා. එතකොට මේ ගෑන් ළමයා කිසි බයක් නැහැ. බොවිලා ගන්න එකක් වෙලා ගනින් කියලා අකුරක් නැර අර බණ කතාව අහගෙන ඉන්නවා. ධර්මයටම හිත යොමු කරගෙන ඉන්නවා. අකුරක් පාසා සවන් දීගෙන ඉන්නවා. ඔන්න එළිවේගෙන ආවා. මිනිසු දැක්කා මේ දුවක් නාගෙක් මේ දුව වෙලාගෙන ඉන්නවා. දැකලා මිනිසු වට වුණා. වට වෙලා ඇහුවා, අනේ දුවේ මොකද මේ ඔයාට කියලා ඇහුවා. ඔයාට මේ මොකද්ද මේ උනේ කියලා ඇහුවා. ඉතින් කොහොම අනේ මාමණ්ඩියේ මේ මිනිස් රූපෙන් කෙනෙක් ඇවිල්ලා මට ඊයේ හරි නරක යෝජනාවල් කළා. මං කෙලීම විරුද්ධ වුණා. මං කිව්වා මම මේවට කැමති නෑ කියලා. ඊට පස්සේ මට විසදුමක් පිට කළා. මං තුනුරුවන්ට ජීවිතේ පූජා කළා. ඊට පස්සේ මේ අය මේ මාව විලාගෙන මට හිංසා කරනවා කිව්වා.
කියලා මේ ළමයා පුතේ සත්‍යක්‍රියාවක් කළා. ඕන් අපිට ඉගෙන ගන්න තියෙන තැන. ඒ කිව්වා අනේ මං කියන්නේ සත්‍යක්මයි. සත්‍යක්මයි මං කියන්නේ. කිව්වා මම මේ කෙනා ඇවිල්ලා මට නොඑක ආකාරයේ කරුණු කිය කියා මගේ හිතේ රාගය උපද්දවන්න හැදුවා. මම මගේ සිත, කය, වචනය මෙයාගේ රාග සහිත කතාවට සම්බන්ධ කළේ නැහැ. මේක සත්‍යයි. මේ සත්‍යානුභවයෙන් මේ නාගරාජයා ධර්ණවැල ලෙහෙලා මාව නිදහස් කරන්න ඕනේ කියලා. ඊළඟට කිව්වා අනේ මේ නාගරාජයා මට විසඳුම් පිට කරන වෙලාවේ විසඳුම මම තරහා ගත්තේ නෑ. මම මේ සිත පැතිරෙව්වා. මේක සත්‍යයි. මේ සත්‍යානුභවයෙන් මාව නිදහස් වේවා. ඊළඟට කිව්වා මම මේ ධර්මයේ ඇසුවා. මම මේ ධර්මයට තියෙන ගෞරවය සත්‍යක්මයි. මා තුල තියෙන ධර්ම ගෞරවය සත්‍යක්මයි. මේ සත්‍යානුභවයෙන් මේ නාගරාජයා මාව නිදහස් කරාවා. ඊළඟට කිව්වා අනේ මම මේ නාගරාජයා මාව වෙලාගෙන ඉඳෙද්දි මම මේ ධර්මයේ අකුරක් නැර සවන් දුන්නා. අකුරක් නැර මම මේ ධර්මයට සවන් දුන්න ධර්ම ගෞරවයෙන් සත්‍යක්මයි. මේ සත්‍යානුභවයෙන් මේ නාගයා මාව නිදහස් කරන්න ඕනේ කියලා. බලන්න දරුවනි ආශ්චර්ය සත්‍ය. නාගයාට වෙලාගෙන ඉන්න බැරුව ගියා. නාගයා වෙලුන් ලෙහුවා. වෙලුන් ලෙහලා පෙනගොබ 100ක පෙන මවාගෙන ඒ උඩ මේ ගෑන් ළමයා වාඩි කෙරෙව්වා. වාඩි කරලා නාග මානවිකාව ගෙන්නලා පැන්වලි නෑව්වා. නාවලා කිව්වා මෙහෙම බල සම්පන්න කෙල්ලක් අපි දැක්කේ නෑ කිව්වා. මෙහෙම බල සම්පන්න කෙල්ලක්. ඊට පස්සේ මේට සතුටු වෙච්ච මිනිස්සු පූජා කරපු රන්තිදි මුතුමැණි මේ ගෑන් ළමයට 18 කෝටියක් වටිනවා. එතකොට මේ ළමයාගේ පළවෙනි සත්‍යක්‍රියාව තමයි මේකෙදි කිව්වා අනේ මම කුමරි බඹසර රැකූ බව සත්‍යයි. පළවෙනි එක කුමරි බඹසර කියන්නේ බාල කාලයේ පටන් චරිතේ පිරිසිදු තියා ගැනීම. පුතාලට තියෙන්නේ කුමර බඹසර, චරිතේ පිරිසිදු තියා ගැනීම. දූලට තියෙන්නේ කුමරි බඹසර. ඒ බඹසරේ පුදුම බලයක් තියෙන්නේ. එතකොට මේ කිව්වා මම කුමරි බඹසර රැකගෙන බාල බ්‍රහ්මචාර්ය වාසය කළා සත්‍යයි. මම ලෙහන්ට ඕනේ කියලා. ඊට පස්සේ මේ ගැහැල්ල මම කල්පනා කළා මම මේ නාගරාජයාගෙන් බේරුණේ මගේ බඹසර බලින්. මගේ කුමරි බඹසර බලින් තමයි මම බේරුණේ. මම මැරෙනකම්ම මේ බඹසර රකින්නවා කියලා බඹසර ට්‍රැක් කළා. මෙයාට එක එක යෝජනාවල් ආවා. මේක ආරංචි වෙලා රජපෞල් වලින් යෝජනාව රජ කුමාරවරු යෝජනා කළා. කිසිම කසාදයකට කැමති වුණේ නැහැ. බඹසර රැක්කා. බඹසර රැකලා ඒ බඹසර තුල යා මැරෙනකම් වාසය කළා. ඔන්න ඊට පස්සේ කාලකදී ආසනීප වෙලා මේ ගෑන් ළමයා මැරුණා. මැරිලා
දේවපුත්‍ර කියන නගරේ රජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ උපන්නා. ඒ කුසේ උපන්න දවසේ සත්‍රුවන් වරුසාවක් වැස්සා. ළමයා ගෑනු ළමෙක්, ඒ ගෑනු ළමයි ලොකු වෙද්දි රත්තරණුයි ගෑනු ළමයි තිබ්බාම එක වගේ. එච්චර රත්තරම් පාටයි. ඊට පස්සේ මේ ගෑනු ළමයට නම ලැබුණා කංචනා කුමාරී කියලා. කංචන කියන්නේ රත්තරන්. කංචනා කුමාරී කියලා. මේ කංචනා කුමාරී තරුණ වයසට ආවා. කසාද බඳින්න කැමති නැහැ. ඒ යුගයේ වටිනාකම ඒක. ඊට පස්සේ රජුරුවන් ගෙනවි රාජ මහේසිකාවගෙන අවසර අරගෙන බුද්ධ ශාසනය පැවිදි වුණා. බුද්ධ ශාසනය පැවිදි වෙලා රහත් භික්ෂුණියක් ඒ රහත් ඵලයට පත් වෙලා පිරිනිවන් පෑවා. දැන් බලන්න එයාට දුකෙන් නිදහස් වෙන්න යන ගමනට රුකුල් දුන්නේ බඹසර. දැන් අර ලස්සන නාගරාජයාව ලස්සන කොල්ලෙකුගේ වේසින් කැමති වුණා නම් කැමති වෙලා තියෙන්නේ මිනිස්සෙක් කියලා පෙවුනේ. කැමති වෙලා තියෙන නායකට කැමති වුණා නම් නාගයා. එහෙනම් ඊළඟට උපදින්නේ කොයි ලෝකෙද? නාග ලෝකේ. තිරිසං අපාය. නාග ලෝකේ කියන්නේ තිරිසං අපාය. එක එක වෙස් ගන්නවා තමයි නයි. තිරිසං අපාය. මගපල නැහැ. ඒ ජරා ගොඩට වැටෙන මේ කාලේ කෙල්ලෙක් නම් පැනලා යනවා එහෙමම. ඒ හේතුව ධර්ම බලේ නැහැ.